ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් රෝගීන් 41 දෙනෙකු මෙරටින් තහවුරු වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිබ ජීවන්දර මහතා මේ පව ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින තත්ත්වයේ හැමේ තමන්ගේ හා ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ සඳහා අපි සෑම්පල් 176ක් යොදා ගත්තා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් මේ නිදර්ශක ලැබුණේ ගුවන්තොටුපළ ආශ්‍රිතව තියෙන ප්‍රධාන රසායනාගාර දෙකක්. ඒ රසායනාගාර දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් අපිට සෑම්පල් යොමු වුණේ. ඊට අමතරව අපිට ගම්පහ ප්‍රදේශයේ සෑම්පල් රසක් යොමු වුණා. සෑම්පල් හතරක් මිනුවන්ගොඩ මහර ප්‍රදේශ සභා MOH areas වලින් යම් සෑම්පල් ප්‍රමාණයක් අනිකුත් රසායනාගාර වලට යොමු වුණා. පුණ දිවයිනම ආවරණය වන සෑම්පල් එකක් නම අපි කියන එක රිප්‍රසෙන්ටටිව් සෑම්පල් එකක් නෙමෙයි මේක ෆෝකස් සෑම්පල් එකක්. මේ අතර එළමෙන උත්සව සමයේ තීරණාත්මක වන අතර නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. ගිය පාරත් ජනවාරි පෙබරවාරි වල වැඩිවීමක් දැක්ක දෙසැම්බර් මාසයේ අගභාගයේ අපේ හැසිරීම මත. ඒ වගේම මේ ජූනි වෙනකොට අපිට මේ ගැටලුව මතුනේ අප්‍රේල් මාසයේ අපි හැසිරුණු ආකාරය මත. ඉතින් අපි මේ පාඩම් දැනටමත් ඉගෙනගෙන තියෙන නිසා මේ තමා ඉතාමත්ම තීරණාත්මක සමය මේ කියන උත්සව සමය. මේ උත්සව සමයේ අපි වගකීමෙන් කටයුතු කිරීමෙන් ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා නොවි අපිට කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා මේ අවුරුද්දෙත් අපි ගිය අවුරුද්දේ උගදෙනෙක් ඒ කැපවීම කළා. මේ අවුරුද්දෙත් ඊටත් වැඩි පිරිසක් ඒ කැපවීම කරලා උත්සව සමයේදී අනවශ්‍ය ලෙස ජනතාව ඒකරාශී වීමෙන් වැළකීලා එවැනි ස්ථානවලට යෑමෙන් වැළකී සිටීමෙන් අපේ ආරක්ෂාව අපි සලසා ගත්තොත් මට හිතෙනවා ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීම අපි ඔය කියන පුරෝකතනවල තියෙන ප්‍රමාණ දක්වා වැඩි නොකර අපිට ඉන්න පුළුවන් වෙන්නේ. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 563 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 586,746 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාද්‍ය තවත් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,962ක් ලෙසයි සටහන් වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.